ආයුබෝවන් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා වාස්තු විද්‍යාව සම්බන්ධව කතා කරන වීඩියෝ වලදී අද කියලා දෙන්න හදන්නේ ගෙදරක වැඩ කටයුතු ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවා ඔබට ඉතාම වැදගත් වෙන මාතෘකාවක් සම්බන්ධව මොකද ගෙදරක වැඩ කටයුත්තක් ආරම්භ කරනවා නම් ආවට ගියාට නැකතක් ලබා ගන්න එපා ආවට ගියාට වැඩ කටයුතු ආරම්භ කරන්නත් එපා හොඳ බලවත් නැකතක් හදලා ගෙදර වැඩ කටයුතු ආරම්භ කරන්න ඒක වැදගත්කම තියෙන්නේ ඒ නිවස හදලා ඉවර වෙනවා විතරක් නෙමෙයි ඒ නිවසය හදලා ඉස්සරහට ඒ නිවසෙ පදිංචි වෙලා ඉන්න අයගේ දිනෙන් දින ඇති කරන දියුණුව මෙන්න මේ දියුණුවටත් ඒ ආරම්භ කරන නැකතේ බලය ඉතාම වැදගත් කියන එක ඔප්පු කරන්න පෙන්වන්න තමයි හදන්නේ ඒ කියන්නේ පොත්පත්වල තියෙනවා මම මේ සඳහන් කරන්නම් මෙන්න මේ පොත ඔබ දැකලා තියදී ඔබ ගාව සමහර තියෙන්න පුළුවන් සමහරට මේ පිළිබඳව දන්නේ නැති කෙනෙක් නම් ඔබට මේක සහතික කරන්න තමයි මම මේ පොත අරගෙන ආවේ මේක වාස්තු රත්නාවලිය කියන පොත වාස්තු රත්නාවලිය කියන පොත මේ පොතේ සඳහන් කරනවා 130 වෙනි පිටුවේ මෙන්න මෙහෙම විස්තරයක් මම ඒක දැන් කියවලා ඔබට ඒක ගැන පැහැදිලි කිරීමක් කරන්න මොකද ඔය නැකතක් දෙනවා කියන එකෙන් ඔබට ඇති වෙන ශක්තිය පිළිබඳ මේවැ සඳහන් වෙනවා එතකොට මේ සඳහන් වෙනවා ගුහයට දීර්ඝායුෂ ගෙන දෙන යෝග ගැන තමයි මේක සඳහන් කරන්නේ මේ ඔක්කොම සඳහන් කරන්නේ ඍෂිවරයෝ එතකොට මිහිදී ස්වකීය උච්ච රාශිය වූ ලග්නෙහි කිවි සිටින කලද එසේම උච්ච රාශිගත වූ ගුරු සිව්වැන්නේ සිටි කලද එසේම උච්ච රාශියට ගියා වූ සෙනසුරු සනි 11 වැන්නේ සිටි කලද ආරම්භ කරන දද ගුහය බොහෝ කලක් ලක්ෂ්මී සම්පත් ඒ කියන්නේ ධන සම්පත් ඇතිවන්නේය කියලා සඳහන් කරලා තියෙනවා ඊළඟට මේක තව විස්තර කරනවා දිගටම ඒ ස්වකීය උච්ච රාශිය වූ ලග්නෙහි කිවි සිටි කලද උච්ච රාශිගත වූ ගුරු සිව්වැන්නේ සිටි කලද සනි ගහය සවකීය උච්ච රාශිය හෝ 11 වැන්නේ හෝ සිටි කලද යන මේ යෝග තුන අතුරේ කවර යෝගයකින් හෝ ආරම්භ කරන ලද ගුහය බොහෝ කලක් මුල්ලෙහි ධන සම්පතින් ස්ථාවරත්වයට දියුණුවට පත්වන්නේ කියන එක ඒ භාෂාවෙන් සඳහන් කරලා තියෙනවා මේ තියෙන විස්තර එතකොට එහෙමනම් මේක අපි බලමු කොහොමද මෙහෙම නැකතක් හදන්නේ කියන එක ඒක සඳහන් කරන පළවෙනි කාරණය තමයි සෝක්කිය කියන්නේ එයාගේම රාශිය සෝක්කිය උච්ච රාශිය උච්ච වෙනවා කියන්නේ උසස් වෙනවා උච්ච රාශියට ගියා උකිවි කිවි කියන්නේ සිකුරු මේ සිකුරු ගහය ලග්නේ සිටි කලද එහෙමනම් මේක සිකුරු උච්ච වෙන්නේ මීන රාශියට එහෙමනම් ලග්නය මීන කියන ලග්නේ උදා වෙන වෙලාව තුල සිකුරු ගහය ලග්නගත වෙලා ඉන්නව දින භගවානුවක මේ නැකත යොදුනොත් අන්න ඒ යෝගී ක්‍රියාත්මක වෙනවා ඒක තමයි ඒකේ පළවෙනි එක දෙවෙනි එක තමයි මේක සඳහන් කරනවා හතර වැන්නට උච්ච වෙන ගුරු කියන ගහය හතර වැන්නට ගිහිලා තියෙනවා නම් උච්ච තත්ත්වෙන් අන්න විශේෂ යෝගයක් හැටියට තමයි මේ පොතේ සඳහන් කරන්නේ එතකොට එතනදී සඳහන් කරනවා මේ කටක රාශිය ඒ කියන්නේ මේස උසුම මිතුන කටක මේස උසුම මිතුන කටක ඒ කියන්නේ මේස ලග්න උදා වෙන්න ඕනේ මේස ලග්න උදා වෙලා මෙතන ගුරු ගහය ඉන්න ඕනේ කියන්නේ හතර වෙන්නේ කටක රාශියේ ගුරු උච්ච වෙනවා අන්න ඔය කියන යෝගී ක්‍රියාත්මක වෙන වෙලාව කාලයක් දිනයක් ඊළඟ කාරණාව සඳහායි මේක සඳහන් කරන්නේ සෙනසුරු කියන ගහය තුලා රාශියට තමයි උච්ච වෙන්නේ සෙනසුරු උච්ච වෙන්නේ තුලා රාශියට එහෙනම් තුලා රාය 11 වෙනි සෙනසුරු තුලා රාශියේ ඉන්නීම කියන්නේ 7 8 9 ඒ කියන්නේ ධනු රාශිය උදා වෙන වෙලාවක් තුල සෙනසුරු ගහය උච්ච රසේ ගමන් කරන කාලවකවානුවක් යොදලා ගෙදරකට වැඩ කටයුතු ආරම්භ කරනවා කියන එක තමයි ඒක අදහස් කරන්නේ
මෙන්න මේවා හරියට පාවිච්චි කරලා මේ තව ගොඩාක් තොරතුරු තියෙනවා නැකතක් හදනවා කියන එක ආවට ගියට කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි නැකතක් හදනකොට ගොඩාක් තොරතුරු සහ ක්‍රම වේද ඇතුළත් කරලා හොයලා බලලා තමයි නැකත් වෙනවක් සූත්‍ර කරගන්නේ විලාවක් මේ හදාගන්නේ ඉතින් ඒකේ මේ මූලික දෙය තමයි මම මේ සඳහන් කරේ පොත්පත්වල පවා සඳහන් වෙන්නේ ඒ නිසා මේ වගේ බලගත් යෝග යොදා ගන්න ඒ බලගත් යෝගයේ යෙදෙන කාලවල අල්ලගෙන ඔබ යමක් පටන් ගන්න පුළුවන් නම් ඔබට වහා දියුණුවක් ඇති කර ගන්න ඒ වගේම ඉක්මනින් ඒ ගෙදර ජීවත් වෙනකොට දිනෙන් දින දියුණු වෙන්න සියාකාන්තාවගේ ආශිර්වාදය ලබා ගන්න හැකියාව ලැබෙනවා ඒ නිසා නිවැරදි නැකතකට හරියටම ඔබේ නිවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කියලා මම ඔබට කියනවා ඒ වගේම එවැලේ ඔබට මොනවාරි ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න ඔබට ඒ සම්බන්ධ උදව් කරන්න මම කැමැති. ඒ වගේ මේ වගේ බලගත්තු නැකතක් ඔබට හදා ගන්න අවස්ථාවක් තියෙනවා නම් කතා කරන්න අපි ඔබට එවැනි වෙලාවක් නිර්මාණය කරලා දෙන්නම්. ඔබේ වැඩ කටයුතු පටන් ගන්න. මොකද මේ මිල අධික කාලය නිසා දියුණුවක් ඇති වෙනවා මිසක් වැටෙන්න බෑ. ඒ නිසා පුළුවන් විදිහට මේ ශාස්ත්‍ර භාවිත කරන්න කරලා ඔබේ කටයුතු සාර්ථක කරගන්න කියලා ඉල්ලීමකුත් කරමි. වීඩියෝ එක අවසන් කරනවා. එහෙනම් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.